I'm <laughs> sorry. තාචකබාලේසු අතරාගච්චන්තු දීවෙතා සදධම්මං මනිරාජස සුනන්තුසගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්ත සද්දම්ම සවන කාලු අයං බදන්ත නමුතස්ස බගවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස බගවෙතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස බගවෙතු අරහතු සම්මාසංබුද් දස් ඒ භාග්‍යවත් වූ දසබලධාරී තතාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේෙම නමස්කාරය වේවා සාධූ සාධහසාධූ භාග්‍යවතුන් වහන්සේගේි සිරිමුව මඩලෙං ලෝක සත්‍යයාවෙත දයානුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාල එයුතුම් ශ්‍රීසද්ධර්මයට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ. භාගිපතුන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ධර්මයෙන් සැනසීමට පත් ය උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පණ්ිත හාමුිදුරුවන් වහන්සේල ඇතුළු මෙරටවාසි ලූවාසී පිනැති මහා සංගරත්නෙන් අවසරයි. මනුලොව ඉපදුුණු සත්වයකුට තුන්ලොවම සැනසෙන යම් පින්කමක් වෙනවනම් එපිංකම තමයි ධර්මදානය කොතරම් දේවල් අපි තන්හාාවෙන් රැස් කළත් කොතරම් මේ ලෝකයේ දකින බෞතික දේවල් මගේ මට මම කරගෙන හිටියන් එ සෑම දෙයක්ම යම් මොහොතකදී අකමැත්තිෙන් හෝ කැමැත්තිෙන් ඔබට මට අතහරරින්න වෙනවා සංසාරය ඔබට මට පිහිට වෙන්නේ මේ දුකින් අතමි දෙන්නට උපකාරයක් සලසන්නේ ජීවිතය අප අතහැර පදි විතරයි තමා උපයාගත්ත ධාර්මික ධනය සම්බුද්ධ ශාසනයෙහි පැවැත්මටත් තවත් පුද්ගලයකුගේ හදවත තුළ බුද්ධාළම්බන ප්‍රීතිය ධම්මාළම්බන ප්‍රීතිය සංගාලම්බන ප්‍රීතිය ඇතිකරලීමේ අධිටන මෙඋතුම් ධර්මය ලෝක සත්වය හැම දෙනාටම නිවන්දොරටුවක් බවටම පත්වත්වායන සත්පුරස සාදුසිත් ප්‍රාර්ථනාවෙන්. මෙ පැහට නියමිත ප්‍රඥානාලිකාවේ සදහම් දේශනාව සඳහා දායකත්ව එක් කරන්නට යෙදන්නේ තතාගතයණන් වහන්සේ තුන්වරක්ම වැඩමකරූපපු ශ්‍රී ලංකාව නැමැති උත්තරීතර පිම්බිමේ, ජීවමාන බුදුන්හා සමාන වර්තමාන දෙවරංවේර ලෙස. වැඩිම සර්වච්චධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්න පූජාභූමියෙහි පිනැති පිරිසා. අංක හැත්තෑ හත යෙසසිරිපුර අනුරාධපුර ලිපිනෙහි පදිංචි පින්වත් US නන්ධාවත මැනියන් මෙ පිංක මෙහි දායකත්වය දරා තිබෙනවා සංසාරදුකෙන් අත්මි දෙන්නටම මේ කුසලය උපකාරයක්ම විත්වායන ප්‍රාර්ථනාවෙන්. එතුමියමි පින්කම සිද්ධ කරමින් බලාපොරොත්තු වන්නේ දෙදහස් විසි දෙකේ ජූලිමාසේ විසි හත්වන දිනට අසු අටවැනි ජන්වදිනේ යෙදුණු. US අප්පු හාමී වන දායකත්වය දැරු අයගේ වැඩිමල් සොහිවරාට්ට, නිදුක්නීරෝගී සුවපත්භාවය ලබන්නටත් ධර්මාවබොහෝදය පිණිසමමයුතුම් ධර්මදානමය කුසලය උපකාරවේවායන සත්පුරෂ ප්‍රාර්ථනාවෙන් ආශිරුවාදයක් එක්කරන්න. එවගේම තමයි මීට අවුරුදු විසි එක්කට පෙර පරලොවසපත් දා එකත්වේ දැරු අයගේ ස්වාමිපුරෂාණන්තත් දෙපාර්ශවේම පරලොවසපත් දෙමවපියන්ටත් මියගිය සියලූම ඥාතීන්ටත්. මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නාව වූ පුුණෙකුසල් අනුමෝදං වී උතුම් වූ නිර්වාණ සුවයම සාත්සාත්වේවායන ප්‍රාර්ථනාව සිද කරනවා. දේශනාව පවත්වන ගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක්නීරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා ධීර්ඝාර්ෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා උතුම් චතුරාර සත්‍ය ධරම අවබෝධය පිණිසද උණහන්සේටත් මේ පුණ්‍ය ධර්මයෝ උපකාරවෙත්වායන ප්‍රාර්ථනාවෙන් පින්වත්නේ අපි මෙතැන් පටන් මෙබඳු ප්‍රාර්ථනාවන් සිත්හි තැන්පත් කරගෙන තතාගත දේශනාව සඳහා යොමුුවමු හැම දෙනාටම මේ යඋතුම් ධර්මය මාඇතුළු ලෝක සත්ත්වයාට නිවන් අවබෝධ පිණිසම පාරමී ධර්මයක් බවට පත්වේවා සාධු සාධූ සාධූ පින්වත්නේ. ස සරල ධර්මකාරණාවකෙන් ගැඹුරු ධර්මකාරණාවක් ඔබට සයුම්ම පහදල දෙන්න තමයි උත්සාහ දරන්නේ. ඉටි හේතුව තමයි මෙ පිනැති පිරිසාරාධනා කරන්නේ ගෞරවනීය සාමීන් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාරවන උතුම් ධර්මකාරණා කීපයක් පහදා දෙන්න කියර නිදහ සාරාධනා වනිසා. මේ ජීවිතයේදීම නිවීම සඳහාවශ්‍යි වන ධර්මයක්. එනම් පෙන්වත්න ඔබ මේ ජීවිතයේ නිවැඩ නංගිනි ගන්න බවතේරුන් ගන්න ඕන. ගිනිගන්නවා යැයි දැනෙන ශ්‍රාවකය තමයි නිවෙන්නට වැෑයම් දරන්නේ උත්සාහ දරන්නේ. පිවතුනේ බුදුරජාණන් වහන්සගේ දේශනාවේ අපිට හම්බවෙනවා, සුගතෝවාදය කියලා අවවාදය. සෑම බුදුවරයෙක්ම මනුලොව වැඩයිඉඳමින් ලෝක සත්වයාවෙත මේ සුගතෝවාදය පවත්වනෝ. අන්නේ පවත්වන දේශනාවේ එක වාකයක් තියෙනවා දුල්ලබෝ මනුස්සත්ත පටිලාබහෝ. මනු ස්කන්ද පංචකයක් ලබන එක දුර ලබයි කියලා මනුෂ්‍යයෙක් නැමැති සත්වයෙක් ලෙස මනුෂ්‍ය පංචස්කන්දයක් ලබනය එක ලෝකේ පරමදුර ලබයි එක දුර ලබ කාරණාව. එන සුලභ කාරණාව වෙන්නෙමකක්ද සුලබ කාරණාව වෙන්නේ නිරය තිරිසන් ලෝකය අපාය අසුර ලෝකය මේ වගේ එකසිය තිහක් ලෝකයේ බෝ අවස්ථාවල්වලදි සත්්‍යයකුට ලැබෙන්න්න පුළුවන් මනුෂ්‍යත්වයක් ලබන්න නැත්තම් මනුස්ස්‍ය ජීවිතයක් ලබන්න මනුස්ස පංචස්කන් දෙයක් ලබන්න දැ බණටික ඇහෙන ඔබට මේ කාරණාව කියනකොට ඔබට සිහිවෙන් ඕ අනේ මේ මම ගැනනෙ වෙද කියන්න කියලා ඔබට ඔ විදිහයට ජීවිතයේ ජීවත්වෙන්. මේ විදිහට මට මෙතැන වැඩයිඳගෙන ධර්මේ දේශනා කරන්න. මේ මනුස්්‍ය පංචස්කන්දයක් ලැබුණ පින් වත්න්නේ අතීතයේ ඔබත් මමත් කරගත්ත දානයෙහි විපාක, සීලයහි විපාක භාවනාවහි පින්කංවල ලබපු විපාක. මනුස්ස ජීවිතයක් සත්්‍යයෙකුට නිපං නිකං ලබෙන දෙයක් නෙවෙයි ඔහේ යනකොට ඔහේ ලැබෙන දෙයක්න මේ මේ මනුස්්‍ය ජීවිතය කියල කියන් මනුස්ස පංචස්කන්දයක් ලබන්න සංසාරය පෙන්වත්න අපි දන්දීල තියෙන්න්න ඕන සිල් රැකලතියෙන් දුවන පින් දහම් කරල තිෙන් ඩෝනු මේවා සංකත ස්වභභාවේ ලක්ෂණ කියලා ධර්මය උගන්න නවා මනුස්ස ජීවිතයක් ලබන එක ලබන්න අපමන වූ දානසීලාදී පින්කම් කරලා පෝෂ්ණය වෙල තියෙන් ඕනු. නමුත් පින්වත්නි මේ පංචස්කන්දය තුළ දැ මේක ලැබුවාය කියලා පින්කරගෙන තිබුණාය කියල පංචස්කන්දය සැපක්ටස බුදුරජාණන් වහන්ස දේශනා කර නෑ මෙච්චර පින්දහම් කරලා මෙච්චර දන්දීල මෙච්චර සිල්ර කළ ලබපු මනුස්ස ජීවිතේද. නිරන්තරේම පින්වත්න සංස්කරණයන් වලට බඳුන්විය යුතුවෙනවා. ආගේ නිසා මේ පංචස්කන්දය, සංකාර දුක, මරණය දක්වාම, බරපත්තල දුක්රාසියක් කල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියනු. දන්දීල සිල්රැකල පින්දහාම් කරලා ලබාගත්ත මේ මනුස ජීවිතය පෙන්වත්න සැපක් තියෙන දෙයක් නෙවෙයි බරපතල දුක් සහිත දෙයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු දැම් බලන්ඩ මෙහෙම හිතලා මනුස්ස ජීවිතයේ ලබපු මේ පංචස්කන්දේ තමයි රූපය කියන කොටසනයෝජනය වෙන් රූපවේදනා සං්ඥා සංකාර විඥ්ඥාන් මේ රූපය කියන කොටස ෂණයක් ෂණයක් පාස වහ වහා වෙනස්වේ යනෝ වෙනස්වව වෙනස්වවී ගමන් කරනවා මේ රූපේස්වභහවේ එහනම් මේ රූපය මේ විදිහයට පවත්වා ගණඩනං මේ විදිට කියන්න පින්වත්ි තරුණවීදී පවත්වා ගණඩන. ඔබට යම් පමණකට අවැසි පරිදි පවත්වාගෙන යඩනම්. මොකක් ඔබ කළ යුතුදේ ඔබ මේ සඳහ පින්වත්න ආහාර ගණ්ඩෝන. එහෙනම් එකවතාවක් ආහාර ගත්තා කියල ප්‍රමාණවත්වෙනනේ දැම ඔබට මේ විස්තර කරනමොකක්ද දුර්ලබ ලැබූ මනස්ස ජීවිතය පින්දහම් කරල ලැබූ බව සැබෑවක්ය නමුද ඒ සැබෑව මොකක් නිසාද දුකක් වෙන්නේ මේ පංචු උපාදානස්කන්දයේ රූපයේ කියන කොටස පමණක් අරගෙන විග්‍රහයක් කර බැලුතොත් මේ රූපය පවතින්නේ එකතකින් පින්වත්න ගන්නාලද ආහාර නිසා. එහනම්. ආහාර නිසා මේ රූපය පවතිනවා එනම් ආහාර රහිතව වුණනොත් මේ රූපය පෙන්වත්න නැවත නැව තලුත් ඇඩියාවකට පත් කළ යුතුවෙනවා ඒ කියන්නේ එක වේලක් ආහාර ගත්තා කියෙල පින්වත් ඔබට ආහාර නොගැෙන ඉන්න බෑ එහ නම්කද වෙන්නේ ඊළඟ මොහොත්ත එට නැවත බඩගන්න හැදෙනවා. ඊළ මොහතෙබට බඩිගින් හැෙන එ ඊළඟ මොතෙම ද කළේද ඊළඟ මොහොත්ත ඔබ නැවත ආහාරයක් ගතයුතුයි. නැවත ආහාරයක් ගැනීම තුළ වෙන්නෙමකක්ද මෙන්න මේ නැවත නැවත ගන්නාලද ආහාරනිසා මේ රූපය දවසි දවසි දවස සංස්කරණය වෙමෙන් අලුත්්‍ය ඩියාවක් කරගෙනපයනවා ආහාර නිසා මේ රූපය පවතින්නේ ගන්න ආහාරනිසා හෙනං සංස්කරණය කරන්නේ මේ රූපය ආහාරවලින් එහනම් කීපවතාවක් මනුෂ්‍යයකුට ආහාරවේලා අවශ්‍ය නම්. මනුෂ්‍යයකුට කීපවතාවක් ආහාරවෙල නැතන් ගන්නට නොහැ කින්නම්. ඒ රූපේට වෙන්නෙමොක්දේ රූපය බිඳිල යනවා.නක තමයි ක්්දුක. ආහාරබ නොගැෙන ඉන්නා නොගෙන ඉන්නවා කිය කැනෙක්්දුක. දැන්. ආහාර නොගැෙනන්න කොට ශරීරයේ බිඳෙනවා බිඳනයක දුකක් නංගඔබ යලි ලි හාරගැනීමට අවශ්‍ය වෙනවා එ යළි යලි ආහාරගැනීමට අවශ්‍ය නංගඔබ යළි යලි ආහාර සෙවීම ආරම්භ කළ යුතු වෙනවා. ඒක විශාල කරදරයක් මනුෂ්‍යයෙකුට. මේක තමයි සංකත ස්වභාවේ තියෙන පවතින දේ ඒ කියන්නේ ශරීරය වෙනස් වෙනවා එය බතින් බුලතින් රැකගැනීමට නම් මනුෂ්‍යයාට ඒ සඳහා විහෙසෙන්ට වෙනවා. හරියටමන් ව වගේ. පිංානකටපු කෑමටික් එකවරක නොවේ පින්වත්ව ට ඇවිත් තිබෙන්නේ. ඒ සඳහා ඔබ අවුරුදු ගණනාවක් සූදානමක් විය යුතුයි. මොන වගේද. ඔබ ගොවියෙක් කෙලෙහි තන්න ගොබියක් නං ඒ සඳහක් කමුරු පිළියල කළ යුතුව වෙනවා ඒ විශාලතුක්. මලට බහින් ඕන ඉස්නන්තියන්්ඩෝන, නියරබඳින් ඕන, වතුර හරවන්ඩෝන ටැට්ටර එකක් හරි නැත්තංගෝ මේ හරක් බානක් හරි දාලකු මුරමඩ කරන්න ඕන. ඉළඟට කැට තුනී කරන්්ඩෝන, බිත්තර වී පැළකරන්්ඩෝන, බිත්තර වී ඉහන්ඩෝන, වතුර හරවන්ඩෝන විධ සත්තුන්ගෙන් ඇතිවෙන උපද්‍රවල වෙෙනින් රැක ගණ්ඩඕන. කිරට පැහිලා පාත්‍යයන දවසට සත්තුන්ගෙන් රැකගන්න මුරකගණ්ඩ ඕන, පැරකින්න ඕන. පැහුණට පස්සෙ කපාගන්න මිනිස් එකුතු කරගන්න දුක්වි න්න ඕන ිනිස් එකකුතු කරගෙන වෙදින් කපාගණ්ඩ ඕනපාගන ගොයන් කොලේ හදාගණ්ඩ ඕන. කොළේ හදාගන ඒ ආපහු පාග ගණ්ඩෝඕන, පාගගන මැඩුවන්තිය අන්ඩ ඕන, මැඩුවන්තියල ඒ එක, ල්ලලට පුරව ගන්ඩෝන, පුරුවගෙන ගෙදරගෙන න්ඩෝඕන, ගෙදරගෙනල්ලෙ එක රැක ගඩෝන. ඒක නැවත උත්සගන කොටන තැනකට ගෙන අන්ඩෝඕන, කොටන තැනකට ගෙනගේ උත්සලදාලෙක කොට ගණ්ඩෝන දහයියාටික ඉවත් කරගෙන හාර්ටික ෙදරන්ගෙන්ඩෝන හාර්ටි ෙදරැවිදි ඒ නිවැරදිවිදියට ස්ථානගත කර ගණ්ඩෝන රැග්ඩෝන නැවත සෝදණ්ඩෝන සෝදල නැවත පිරිසුදු කරගෙන වතුර නිසි පරිදිතියලා ලිපේතියල තම්බගන ආහාරයට ගන්්ඩෝන දැංහිතල බලන්න මෙච්චරම ආපුක කට යුතු දැ පි ෙන පුළුවන් බත් පංාට බට්ටික එන කොට මේ ආහාරය හරි පහසු දෙයක් කියලා නමු. ගොවියෙක් නොවෙන කෙනෙකුට මක්ත වෙන්නේ. ගොවියෙක් නොවෙන කෙනෙකුටත් පෙන් මත්නී මේ විදිහටම සිය දහස් වතා අවක්කොහුට තම ඔර්තිය සඳහා කැපවෙන්න ඕන. මුරකරන කෙනෙක් කෙල හිතන්නසිකරටි කෙනෙක් කියලා. එත් කරන්න ආහාරයක් වෙන ෘර්තිීයක් කරන එක. ඒකයි මේ මුස ජීවිතය පිනක් කර ලැබුවා කියල කිව්වට සුපින් වන්නේ මේ මනුෂ්‍යකය පවත්වාගෙන යනක දුකක් කියල භාගෝතුන් වහන්ේ දේශනා කළේ. මුරකරුවෙක් සිකරෘටි මහත්මෙක් කෙළ හිතන්න ඔහුටත්යන ෘතියක් මොකක්ද යනිෆෝම් එකකාන්දින් ඩෝන සෝද ගණ්ඩෝන වෙලාවට එන්ඩෝන නිදිවරජිතව ඉන්ඩෝන සතුරෙක් ඇතුළු හෝ තබියෝගේ බාර ගන්නඩුවඕන අපහු ගෙදරයා අන්ඩෝන නිදාග්ඩෝන දරුවන්ගේ වැඩටි ඔහුටත්තියන විශාල වගකීමත්තුකා. ඔබ හිත්නො මේරටේ තියන ලොක ඇතියන හොඳම වෛද්‍යෝර්ථය කියලා වෛ්‍යවර වරයකුත් වරියකුත් පින්වත්තිේ ඒ විතිහෙටම දුක්කිදින් ඕෝන. ඔහුටත්තිය නොමොනවද පාඩංකර ගණ්ඩෝන තමන්ගේ විශය පිළිබඳ හබ හසල දැනුක් ඇති කෙනෙක් වෙන්් ෝන ල්ල එකෙන් චනල් එකට වෛද මධ්‍යස්ථානෙන් වෛද්‍ය මධ්‍යස්ථාන්බ ගමන් කරන්න ෝන රෝගීන් පරික්ෂා කරන්්ඩෝන රෝගයකුට බෙහෙතක් කරන විට අත වැරදුනොත් ඔබේකට දඩුවම් මිලින් ෝන නිදී වරජිතවෝබ මේ ඔර්තය සඳහය දෙවෙන්න් ෝන වර්තමාන නම් පින්වත්නී විධ පාරිසරික සාමාජීය කටලුවෙලට පබාමෝන දෙන්න ඕන මොකක් සඳහාදමේ මේ මාසික වේතනයක් කරගෙන ඔබේ ශරීරයේ පවත්වා ගැනීමට පින්වත්යඔ බාහාරයක් හොයාගැනීම. ඔබේ හිතල බලන්න. ආහාර නිසා කොච්චර ලෝක සත්්‍යයක් දුක්කින්දිෙන නොද කියලා. ආහාර නිසා පින්වත්න මේ දුක විඳින්නේ. එවිතරක් නෙවෙයි. මිනිස්සුන් ටෝන වෙන පින්වත් තින් හිටිින්ට තැන්. දොවල් ඕනවා ගෙවල් දොරවල් හදාගන්න මිනිස්සු කොච්ච දක්කිෙන. ගෙවල් දොවල් හදාගන්න මිනිසු කොච්චර දක්කිනවද. ගුල ගොඩල මිනිස්සු හදාගණ්ඩ ඕන මේක නේද මේ දුක කියන්නේ. ඔබ මේ බණටක ප්‍ර්ඥා රූපවාහි විකාශනය වනාට පස්සෙබ නිදහසේ පින්වතින් දෙෙතුවතාවක් කහල බලන්න. ඔබ උදේන්දල රෑ වෙනකං රෑන්්දල එලි වෙනකං ඔබ වෙහෙසවෙෙන මෙන්න මේ කියන දුකන මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙන්වත්න්නේ දුකක් කියලා. මනුස්ස්‍ය ලෝකයේ උපදින එක මනුස්සත්වයක් ලබන එක කුසල් බව ඇත්ත එකට කුසලයක විපාකයක් තිබී යුතු බව ඇත්ත එක සැබෑවක් පෙන් වත්න්නේ නමුත්. මේ ලබපු මනුස්්‍ය පංචස්කන්දය පවත්වාගෙන යන එක සැපක් නෙවෙේ ඒ දුකක් ලෙස බුදු දහම විග්‍රහ කළා. මේ එතරවෙන්න ඕන නිසයි බුදු හාමුදුරුව එක පැහැදිලිවබට දේශනා කළේ. එහනම් සත්වයාට මේ පංචස්කන්දයේ පවත්වාගෙන යන්න පෙන්වත්නේ විශාල දුකට පත්තයෙන්ටුවෙන ඒට බුදු දහමි ගැන්වේ සංකත දුක කියලා. ඒකට ගැන්නේ බුදු දහමේ සංකත දුක කියලා වි ෝක ්‍රහම ෝකවල වගේ නෙවේ පින්වත් මනුෂ්‍ය ලෝකයේ සන්තාපදුක ඉතාම ඉතාමත්ම විශාලයි පින්වත්නේ මනුෂ්‍ය ුසක ජීවත්වෙන් ලැබෙන එක බුදුහාමුදුරු දේශනා කළ දුකක් මේක තමයි සන්තාපදුක නුශ්‍යලෝකය අම කෙනකු ගේෙකුසක කලයක ජීවත්තට ලැබෙන සත්යකුට පින්වත්න එක බුදු හාමුදුරු විස්තරක ලෙදුක් කියලා එතිින් හිටිය කියන්න පෙන්වත් දවස් සනුවක් දවස් එකසී විසක් දව දෙසයක් මෙ දවස් දෙසී එම පින්වත්න ආලෝකයක් තකින්දනෑ දවස් දෙසිීයේ මාලෝකයක් තකිින්ඩනෑ. සම්පූරණයම පින්වත්නි අසුචි පිරුණු වලක ජීවත්වෙනවා. මනුෂ්‍යලෝකයේ සක්විති රජෙනෙ කිපදුනත් තිප දෙන්නේ මෙ මනුෂ ලෝක රජකෙනනෙ පපුදුනත්තිිප දෙන්නේ මේ මනුෂ ලෝක සිටුවරයෙ පපුදදුනත්තිපෙන්නේ මේ මුෂ ලෝක වද්‍යවරය කිපදනොත්තිිපෙන්නේ මේ ලෝක ඉන්න ඉංිනරුවේ ප දුනත්තිිපෙ දෙෙන්නේ මෙ මනුෂ ලෝක පැවිද්දෙ කි පපදදුනත්තිප දෙෙන්නේ මේ මනුෂ ලෝකෙ සෑම සත්ව එක්ම පින්වත් උපත්තිය ලබන්නේ මෙ මේ කියන දුකතුළ මාවකගේ කුසක කලලය එඇ තුළල ජීවත්්‍යනය එක දුකා එවිතරක්න වේ පින්වත්න මනුෂ්‍යය ලෝක උපත්වය ලබන කොට අබා අගැනෙ අවහිර වෙල තිබුණු අවහිව වෙල තිබුණු මවකුසිං පින්වත්න මනු ලොවටනය එක ඊටත් වඩා රෞද්්‍රදුකක් කියනවා. මේ කවබෝධ කරගත්ත ශ්‍රාවකය පින්වත්නී යතුරත්තට ගන්නවා. යතු ර අතර ගන්න කතාම ඔබට අවසානදී සඳහන් කරන්න පතුනේ රෞදද්‍රරදුගක්තමයි මවකගේ කුසකින් මනුලව උපදින්න ලබිච්යක පෙන්වත්න දුරවල මනුෂයෙක් විදිහරතමයි ලෝකෙ පත්තිය ලබන්නේ ෑ ඇඳ ගන්න බෑ යන්න බෑ නිදාගන්න බෑ උඩ බැලි ඇතට හැරිලා ඉන්න වෙන්නේ. බඩගි නිවුනත් කියන්නේ අඩනක බඩ රිදුනත් කරන්නේ අඩනයක ඔලුව රිදුනත් කරන්නේ අඩනයක කඩිය කෑවත් කරන්නේ අඩනයක බිම වැටුනත් කියන්න කරන්නේ අඩනයක පෙන්වත්න නගේ උපකාරයක් එක්ක ජීවත්තට ලැබෙන එකත් තවත්දුකක් ඒ කාලය අති දීර්ගයි තවත් කෙනෙකුගේ තවත් අයකුගේ උපකාරයක් අරගෙන ඔබ හිතල බලන්න මේක නැද්ද කියලා ඒකත් පින් වත්තිදුකක් දෙඟ පිහිතම කොහො මහරේ පුළුම් පුරුවොපු කොට්ටයක් කුඩ තියලා. පුළුම් පුරුවෝපපු බෙටිශීට් එකක් පොරවලා රස්නේ නන් සීතලටත් සීතල නං රස්්නයටත් තියෙන් අම්ම තාත්තගේ ඇති ආර්ථික ධනේමත සඳුන් නීයකින් හදපු ඇදක්කුඩ සඳුන් දරවලින් පුච්චපු ආලෝකයක් මත සුවඳ ගල්වන ලද කාමරයක ඔ තැපත් කරල හිටිය කියල හිතන් න මේ ශරීරයට වැලඳෙන රෝග පීටාහරු ලිඟගබට වැල කන්න පොුවන් පිනතුනේ සීතල නිසා ශරීරිවේදනාවන් හට ගනීවි අපි කියනෝ දරුවට හෙම්බිරිසාාව කියලා. අපි කියනවා පපුුවට සෙම වැදිල කියලා. මොනවකිව්වත් පින්වත් සීතල නිසානේද තුූන් නිසා නේද මේක වෙන්නේ ශීතල ඉර්තුව නිසා ඌෂන ඉර්තුව නිසා පෙන්වත්න මනුෂ්‍ය ලෝක පෙදුුණු සත්්‍යය කුටතික දුකක් ඔබ හිතල බලන් සීතල රටවල ජීවත්තන මිනිස්සු සීතල වැඩි වෙන වෙට ටිකට්ට එකක් කරගෙන යම් පමණකට හරි ර්න ඇති රටකට එන්න මොකක් නිසාද සීතල දුකක් නිසා දැඩි රශ්නයක් තිබුණු පළාතක මිනිස්සු ඇඟ පුරාවට ධඩිය තෙත් කරගෙන ගහක් යටට වෙලා කාඩ්බෝඩ් කෑල්ලක් කරගෙන පවන් සල සලන්න මොකක්කින්දද. ඒ උෂ්නය තුකක් නිසා හි විතරක්නෙවෙේ පින් වත්න්නේ මැස්සු මතුරුවෝ දිමියෝ, කඩියෝ, සර්පයෝ, කොච්චර මිනිස්සුන්ට දෂස්්ට කරල පෙන්වත් දුක් ඇැති කරවනවාද. මොහොත කොටබෙහිතල බලන්න. මේක නේද බුදුරජාණන් වහන්සේම ඉපදීමේ දුකල සප්ට විග්‍රහ කරල දුන්නේ. පෙන්වත්නේ ඒ. පුංචිම කාලය අම්මා අතින් අපිව මැගැහැරල ගියාට පස්සෙ කඩි ගැහුවනන් අපේ ඇඟට පැණි කැව්මක උඩ තිබෙන සිවිය ඉවත් කලා වගේ අපේ මුළු ශරීරම පින්වත්න කඩයු දමියෝ කාල මැරලගිල්ල තිබ්බමලාට සර්පයෙක් දස්්ට කලාන සර්පයක් කෑවනං මකද වෙන්නේ එතැනම පෙන්වත්න පණටික ගිහිලිවරයි. එහෙනම් ඒ වගේෙන් අපට දුක්කෙනනඉන්නත්වෙනවා. අපේ හත වැරදිීමක් වුණු ත්‍රරජ්ජුරු දෙන දඩුවන් වලට මෝන දෙන්න වෙනවා. අපිළඟ යම්වස්තු අක්තියනවා දැක්කෝ තොරෙක් ඇවදිින් අපට ගහල 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 ඔළුව පලලා පිහම්බ කර ගත්ත වස්තුවේ හොර ගෙන යන්න පොළවන්ගේ කත්්දුක පින්වත්නේ කොච්චර හොඳට සමාජයේජීවත් වුුණන් කොච්චර හොඳට සමාජජීවත් වුනන් මකත්ද වෙන්නේ පින්වතුනේ අප සමාජ ජීවත් වනත් මිනිස්සපට නදා කළොත් එදා නිසා අපි දුකට පත්වෙනවා අපි හදාගත්ත අපි ගොඩ නගාගත්ත තවත් සම්පතක් තවත් කෙනෙක් දැගත්තොත් පිවත්නිය කද්දුකක් වෙනවා ඒ සීියලුමු දුක් දරාගෙන අපි මනුශ්‍යලෝකේ අඹ දරුව හදන දරු හදනවා පුත්තු හදනවා කොච්චර හැදුවත් පෙන්වත්න ඔබ කුසේ තියාගෙන හදපු දරු පැටික්කා ඔබේ ඇකේට තියාගෙන කිරි ටික බොනකොටේ තිවුණු නියපුතුවලින් ඔබේ බේ බෙල්ල ඔබේ මූුණ හූරනවා ඔබ මහදපු දරුවා මේක නේද දුක ඔබම කැතකුණු අතාල ඔබම රෙද්ද පෙද හෝද ඔබම පාසල්යවල ඔබම ලොකුත්තකු කරපු දරුව පෙන්වත්න්නේ ඔබටම කැත්තක් කරගෙන කොටලදානවා. පිහියක් කරගෙන යනල දානවා අත් දෙක බැඳල කකුල් දෙක බැඳල පින්වත්න්නේ ලාම්පු තෙල් දාල විවිධ ෙල් වරග දාල ගිනි තියලදානවා මහදපු දරුවා අලිින් ගට්ට බ ඒහත්තුවෙල වත්තුරටිකා අදදිනකොට ලඳට තල්ලු කරල මරලදානවා ඔබ මහදපු දරුවා ඔබ ඔබම පෝෂණය කරපු දරුවා පින්වත්න ඔබම වැට කරල මරලදානවා ඔබි හිතුව දරුව නිසා සැනසෙන්න්න පොළුවන් කියලනේ හිතල බලන්න පින්වත්නි මේක කොච්චර දු කක්ත කියලා පතුනේ අහයුදවලින් ගුටිකන්න වෙනවා පොළුවලින් ගුටි කණ්ඩ වෙනවා දඩු මුගුරුවෝලින් ගුටි කඩ වෙනවා විධ දඩුුවම් වලට පත්වෙන්ඩ වෙනවා එවිතරක්නවේ පින්වත්න්නේ අපිව පිටි පස්සෙන් ගිනිති යන්න කොටන්න මරන්ඩෙන මිනිස්සු නිසා අපේම දරු අපිට තෑරල අපි මහම්භ කරගත්ත වස්තුවා තෑරලා හිස්ලූලු අත දුවන්න වෙනවා සැපක්දකු හිද පින්වත්ති මේක මේක දුකක් පින්වතුනේ අපට සියල්ල මහිමි වෙලා ඇඳීවතත් අහිමි වෙලා නිදයන්න කොට්ට පැදුරු පබාහිමි වෙලා පත්තර පිටුවක් දාල නිදයන්න වෙනවා නොකරපු වරදකට අපි වල්ලගෙනගින් හිර කරන්න පුොළවා අවසාන කෙලවර පින් වත්නී හිරගෙදරක මරනීය දඩුවම වෙන්න පුළවා තයැන් ඔබෙ හිතල බලන්න මේක මකක්තිමේ කත්්දුුකක් තමං හදපු දරුවූ තමං වඩපු දරූ තමම් පෝෂණය කරපු දරූ තමංගික බඩවල කඩාගනාපු සහෝදරයෝ සහෝදරියෝ තමන් බලාගෙන ඉන්න කොටම දඩු මුගුරු පුළුවලින් ගහල මරලදානවා. මේ කත් පින් වත්ති මනුෂ්‍ය ලෝකයේ අපිට තියෙනතුකා. තමම්ම හදපු දරුවාපෙන් වත්ති පුඩාම කුඩා කාලදී ඉහලට වීසි කරල හිෙල්ලි අල්ලනකොට පපුුව හිල්කරගෙනගින් අනි පැත්තින් මතු වෙනවා. අම් මේ කියල කෑ ගැහුවට අම්මට බේරගන්න බෑ. සමංහදපු දරුවත් තවත් කෙනෙක් මරලදානව බලාගන ඉඩබේ නොමන් ශෂලෝක ෙදක් ජීවත්තෙන්ද විදිහක් නැතුව අපි නයටකීයක් කරල්ල ගත්තොත් නයිකාරු අපි පිටි පස්සෙන් එනවා නය දෙෙන් අයගත්ත නයි ගෙවාගන්න බැරිවනොත්තුන් අපිට ඒක ලිවුන් කඩ දැහිකෑලිවනවා ඒකත් පෙන්වත් නිදුකාක්. ක්කෝමක ේමුකක්කින් දද පින්වත්ති බඩගින්න නිසා මේ මනුස්්‍ය ජීවිතයක් ලබපු නිසා අපි උපදින කාලෙක පින්වත්නි වැස්සනැති කාලයක් වුණ දුර්භික්‍ෂ කාල කියල කියනවා හි දුර්භික්ෂ කාලය ඔබට මට ඉපදින්ඩ ලැබුණනොත් පින්වත්න ආහාරයක් නැතුව දුක් විදිඩ වෙනවා බටගින්න දරා ගන්න බැරු ඇස් දෙකෙන් කඳුළු වැක් කෙරෙනවා. තිබහට වතුර ටිකක් බොන්න ගියාට තිබහට වතුර ටිකක් බී ගන්න විදියක් නෑ මඩ පිරුණු වතුර තියෙනවා. පෙන්වත්නේ ඒත් කමක් නෑ අපි එක දරාගෙනන්නවා. මේ සියල්ලම පෙන්වත්නි අපට ඇති වනේ දුකක්. මේක තමයි අපි කරගත්ත දුක. ජා තිපි දුකයිපෙ දෙන්න අපික්ර ඉපි දෙන්න අපයක්කු සල්කරල තිබුණා. ඒක විපාක පෙන්වත්නි ගෙවනවා. අපප්‍රිය කෙනෙක් එක තුනත් එතන දුකයි ප්‍රිය කෙනෙක් වෙෙන් වුණත් එතන දුකයි කැමැති දෙයක් තිබුණුත්ක මැතිදේ නොලැබුණනොත් දුකයි. හක මැති දෙයක් තිබි ලාක මැති දෙයක් ලැබුණුත් ඒකත් දුකයි පෙන්වත්නේ. මේ මනුස්සයිස් මනුෂ්‍යයකුට තිබුණ පින්වත්න්නේ ඉස්කන්ද පහයේ සන්තාපසව භාාවේ තමයි මං ඔබට මේ විස්තර කළේ සන්තාප දුක කියලා. ඔබට ඊට පෙරමම ධර්මයට අනුව විස්තර කරපු ධර්ම පරියාය තමයි පෙන්වත්න එකට ධර්මය කියනවා සංකත දුක කියලා. මෙතනේ ගැනුව පින්වත්න සන්තාප දුක. සන්තාප දුක කියල ැනෙ මනුෂ්‍යයකුට පවතිනස්ව භාවයක්. මේක තේරුම් ගත්ත ශ්‍රාවකයඇතමයි පින්වත්නී මෙතනින් අත්ම දෙන්නවෑ යම්දරන්නේ. දෙවියන්ගේ ශරීරනම් පෙන්වත්නී මේ දිවියන්ගේ බ්‍රහ්මයන්ගේ ශරීර අපි කියන තරන් ඇත්තංශනයක් තුළ විනාශවෙන්න නෑ විපරිනාම තත්ත්යට පත්වෙන්නේ නෑ. හැබැයි. මනුෂ්‍යගේ ශරීරය ඉතාමත්න වේගයෙන් විපෙරිනාම තත්ත්වයට පත්වෙනවා. ආංගේ මනුෂ්‍යයට ලැබිලති එන පංචස්කන්ධය දුබල දෙයක් බලයක් නෑ. හරියට මේන් මේ වගේ ඒ මනුෂ්‍යයට පින්නත්නි තරහවක්කාාවොත් තරහව පාලනය කරගන්න බැරිවුණොත්. සතුරෙක්කාවත් සතුරට මූුණ දෙන්න ශක්තියක් නැතිවු නොත්තේහෙම ශරීර අභ්‍යන්තරයම වාතය කිපීමෙන් කිපිලා ඒ මනුස්්‍ය ජීවිතය පින්වත්නී ඇසිල්ලක් තුළ විනාශයට පත්වෙන්න පළුවන් ශරීර අභ්‍යන්තර ඇතුළේම තිබෙන වාතය පින්වත්නී කිපිලා අපි කියන්නේ හාටට ඇඇැදිල මැරුණ කියලා දරාගන්න බැරු වාතය පින්වත්නි කිපිලා ජීවිතක්ෂයට පත්වෙන්ට පුළුවන් මනුෂ්‍ය ශරීරයේ ඊළඟට පින්වත්න පිට සෙම පිත කිපිලා සෙම කිපිලා ඔඇත්තු දන්නවා කොටසක්කයින්නවා පින්වත්නිි පපුය සෙමහිරවෙල මැරුණා මේක තමයි ස්වභාවය ඇ මේකසු භාවේ මේක තමයි සංසාර දුකේ තියෙනසු භාවේ. අපේ ශරීරයේ පෙන්වත්නේ විධ පණුවන් වරගන්නවා. ඒ පනු අපේ ශරීරයේම යම් යම් කොට සාහාරය කොටගෙන ජීවත්වෙනවා. ආංගේ ශරීරයේ ඉන්න පනුවනෙම නිසා අපේ ජීවිතය විනාස වෙලා යන්න පුළුවන්. පනුවන් ප්‍රබල වුණො අපේ ශරීරයේ දුබල වුනොත් පෙන්වත්න අපේ ශරීරය දුබල වෙලා පනු ප්‍රබල වෙලා පේ ජීවිතය හානයට පත්වෙන්න පොළුව එවිතරක් නෙවෙයි මේ ශරීරයේ තියන පින්වත්නී පටවී දහතුව කිපිලා පටවී දහතුව කිපිලා මේ ශරීරයවිනාශයට පත්වෙෙන්න්න පොළුව ආපෝ ධාතුව කිපිලා මේ ශරීරයවිනාශයට පත්වෙෙන්න්න පොළවා ේචෝධාතුවකි පිලා මේ ශරීරය විනාශයට පත්වවෙන්න පොළුවන්. වායෝධාතුවකිපිලා මේ ශරීරය විනාශයට පත්වෙන්න පුළුවන් එවිතරක් නෙමැයි. යම් වූ කෙනෙක් පින්වත්න මත්තොතුරට එබ්බැහි කෙනෙක් ව නොත්තහෙම මත්තොතුරට ඇබ්බැහි වෙලා පින්වත්න කෙනා විනාශ වෙලා යන්න පුළුවන් මත්ොතුරට මැ්බැහි වෙලා අත්තිශයෙන්ම පින්වත්නි ජීවිතයට අවශ්‍ය කරන්නේ ආහාරය. අත්තිශයෙන්ම අවශ්‍ය කරන්නේ ආහාර නැතිකම නිසා පින්වත්නි ජීවිතය විනාශ්‍ය වෙල යන්න පුොළුවන්. එනං ශරීර අභ්‍යන්තරිකම කාරණ නිසා මේ ශරීරය විනාශවෙල යන්න පුළුවන් එකත් දුකක් තබත් පින්වත්ති ධර්මය ග්‍රහ කරනවා. මනුෂ්‍යන්ට පින්වත්න අපි වටාවට ඉන්න අඥ්ඥානික සවිඥ්ඥානිික සතුරංග ප්‍රමාණයක් නෑ ගින්දර නිසා වතුර නිසා දල් නිසා මුල් නිසා උල් නිසා කටු නිසා මනුෂ්‍යාවට පින්වත් අඥඥා අ්ඥානක සතුරුඉන්න බල ඔබ නැද්ද කිය. ලිස්සල ගලක වැටි ලොලුව වැදිල මැරිච්චි මිනිස්සවීන්නවා. වතුරේ ගිරිිල මැරිච්චි මිනිස්වීන්වා විස කටුවැනිල මැරිච්චි මිනිස්වඉන්නවා එහනම් අවිඥ්ඥානිික සතුරු අපි වටාවටින් නො ප්‍රමාණයක් නෑ. සමහර විලාවකට පින්වත්නී. අපිම ළඟතියාගෙන අපිම සලකන අපිම උපකාර කරන අපිම සත්කාර කරණ අපි පරම හතුරු වෙන්න පොළවා. ආගේ අයගෙන් අපේ ජීවිත හානි වෙන්න පොළවා. කිම්ඹුල්ලු මෝරු සරපයෝ සිංහයෝ කෝටි අලි මේ නිසාද අපේ ජීවිත විනාශවෙල යන්න පොළුවන් සතුරු විදිහයට නග ොහතකට හිතල බලන්න දරුව නිසා දෙමෝපිය මැරල යන්න පුළුවන් දෙමපියෝ නිසා දරුවු මරල යන්න පුළුවන් සහෝදරුව නිසා සහෝදරය මෙරල යන්න පුළුවන් සහෝදරය නිසා සහෝදරිය මරල යන්න පුළුවන් අම්බුවන් නිසා සැමියන් මෙරල යන්න පුළුවන් සැමියන් නිසා අම්බුවන් මැරල යන්න පුළුවන් මේ මනුස් ජීවිතය කෝච්චරණ පෙන්වත්න අස්ථීරයිද. කොතද මේ ජීවිතය රැක වරණ ඇත්තියෙන්නේ කොතන හිටියයුද්ද මේ ජීවිත මේ අයග ආරක්ෂාවය කියලපිට පූරුව නිගමන එකට එන්න පුළුවන්නේ හරියට පෙන්වත්න්නේ මේ තනගහක අගතියන පිණිබිඳුවක් වගේ දිය ගොඩක හැදිච්චි දිය බුබොලක් වගේ පැෙන් පෑය දවසන් දවස මොහොතෙෙන් මොහොතේෂණය ක්ෂණෂණය. මේ ලෝකේ එළිය දකින් උත්සාහ කළ මනුෂ්‍යයා මේ ලෝකේ අතහැරල දාලයන්න සූදානං වෙනෝ විදහේතුන් නිසා. කළල රෝපේ ඉන්ඳල මවක කුසිෙන් මනුලව උපදින අවස්ථාව දක්වා. මනුලොව ඉපදනු අවස්ථාවේ සිට මහල්ලකු ැහැල්ලකු වෙන අවස්ථාව දක්වා මේ ජීවිතේ මෙතනින් නිමාවට පත්තේවි කියල අපට පූර්ුව නිගමනයකට එන්න පුළුවන්කමක් නෑ. ළමාකාලේ තරුණ කාලේ බාලකාලේ පණ්ඩිත කාලයේ මෝඩ කාලෙ කියල නෑ පින්වත්න්නේේ. පින්වත්නේ අඩගහපු වෙලාවක මේ ජීවිතේ දාල අන්ඩෝන. මෙන මේක තමයි එද්දුකක්තස බුදු හාම් දුරවවිග්‍රහ කළේ. ඉළඟට පින්නත්නි මේ මනුස්ස ජීවිතේ ංචස්න්ඳයේ විපරිනාම දුක්කයකට පත්වෙනවා. ඒ කියන්නේ නොෙක් නොක් හේතුන් නිසා විපරිනාමයට පත්වෙනවා මෙ මෙ මහරියට මේ වෙලා වෙද්දි මනුෂ්‍යෙක් වෙල ඉන්න සත්තු එක් පින් වත්න්නේ වෙලාවක හිසක මකුණෙක් මේ උකුණෙක් වෙන්න පුළුවන් පුටුවක ඇඳක ඉන්න මකුණෙක් වෙන්න පුළුවන් කුණුගොඩක ජීවත්තන පනුවෙක් වෙන්න පුළුවන් අසූචි අනුභව කරන ඌරෙක් වෙන්න පුළුවන් විසික්කන ද ආහාරයට ගන්න බල්ලෙක් වෙන්න පුළුවන් කැලෑවක ජීවත්ත අලිය කොටිය කස්වයෙක් දෙනා කොරුල්ලෙක් මේ අදියකි නොක විවිධ සත්තු වෙලා පෙන්වත්න්නේ ජීවත්වෙන අවස්ථාවන් තනාගන්න පුළුවන් අපට කියන්න බෑමේ ජීවිතේ මනුස්්‍ය ජීවිතේ මිය ඇදින තුරුම් අපිට මනුෂ්‍යයන් විදිහටින්න පොළුවන් කියලා බොහෝ මන්දිරවල රසාහාර බුදමින් පටසලුමෙන් වස්ත්‍ර පැළඳගෙන ජීවත්වෙන බොහෝ මිනිස්සුුවගේම පින්වත්න්නේ අතදික්කරගෙන තවත් කෙනෙකුගෙන් යමක්කිල්ලගෙන ජීවත්තන යදින්නන් යෙදින්ියන්ද තම ජීවිතේ අතහැරල යන්නට සුදානම් මොහොතෙද. ඒ ෂණයක් තුළ පින්ත් සැප රහිත වෙච්චි දුක් වභාවයකට පත්වෙන අසු්චිවලක උපදින්න පුළුවන්. අසු්චිවලක උපදින්න පුළුවන්. මේක තමයි පින්වත්න ජීවිතය තියෙන වභාවය. මෙනෙක් නික්මිල ගිහිල්ල පින්වත් ගිනිහම් වෙච්චියකඩ පොළවක් මත අපිටිපදින්න වෙන්න පුළුව කවුරුත් අපි හඩහනා හිටියට බේරගන්න කෙනෙක් නෑ. මේක විපෙරිනාමයි. මනුෂ්‍යලුවකින් චුතෙවෙන සත්වයකුට ඕනෑම තැනක ගිහි උපදින්න පුළුවන්. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නී මනුෂ්‍යයෙක්ලෙ සූපදිනකොට තියෙන දුකේ තිබෙන ස්වභාවය. මනුෂ්‍යලෝ කේපදුනත් පින්වත්නය සත්වේ මනුෂ්‍යයට පූර්ුවේ කර පු කකුසලාකු සලවිපාකයංලස අරූපී වෙලොපදින්න පුළුවන්, රූප සම්පත් ඇති උපදින්න පුොළුවන්. අද දෙගන තුූප දින්න පුළුවන්, කකූල් දෙකන තුූප දිින්න පොළුවන්, කං එහෙන තුූප දින්න පුොළුවන්. එපදුනාට පස්සෙකං එහෙ නඇති වෙ න්න පුළුවන් ඇස් පේ යිප දෙෙන්න්න පුළුවන් ටික කලක්ගයාට පස් ඇස් දෙෙකන පෙනියන්න ළුවන්. පෙවිදිහට අපේ ජීවිතයේ විවිධ. රෝගයන් වලට විධ පීඩනයන් වලට පත්වෙන්න්න වෙනවා එක තමයි ජීවිතය ස්වභාවය මේ විපරිනාමයට පත්වෙනයක බුදු හා මුදුරු දේශනා කළේ දුක්ක සත්්‍යය කියලා දැහබ මට ආරාධනා කළේ මේ ජීවිතයේ අවබෝධ කරගැනීමට හේතුවක් වෙන ධර්මකාරණාවක් පැහැදිලි කරල දෙන්න කියලා ට මාමේ ටික කිවමකක් නිසාද. මේක තමයි පින්වත්න ජීවිතය තියෙන ස්වභාවය. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක් තර සාමීන් වහන්සේ කෙනෙක් ඇවදිින් කියනවා. සාමීන අපායේ තියන නැතන් අපායේ දුක මොකක්ද කියලහවාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්න නරකය තිරිසං ප්‍රේත අසුර කියල කියන්න මේ අපායවල් හතරට එතකොට මේ අපායවල් හතරේ දුක්මවිලින සත්වයා මේ මවක් පියෙක් නැතුවයි මහනෙන උපත්තිය ලබන්නේ හරියට කන්නාඩියක් ඉස්සරහට ඔබලගිින් බැලුවට පස්සේ ඒ කණ්නාාඩියෙන් ඔබේරුව ප්‍රතිනිර්මාණය කරන්නේ යම්පරිත් දෙෙන්ද නිරලව උපදින සත්වේ කපායගාමී සත්වේ කුපත්ය ලබන්නේ ඕපපාතිකවයි මහනන ආගේ වගේ කිව්වා. එතකොට ඕපපාතිකව උපදින සත්වයට මවෙක් පියෙක් නැති බව තමයි ඕපාතික යන නමින් විග්‍රහාවෙන් මාම කරගත් අකුසල කරම තමාටම පෙන්වත්න ගෙවන්ඩ වෙනකොට එ අකුසල කරමයෙන් තමාව මුදභගන්න ලෝකෙක් කිසි කෙනෙක් නෑ. එහෙනං මේ අපාය උපදින්නේ මොනවගේ කරම කළොද්ද. පෙන්වත්න මේ සත්වයෝ අපාය උපදින්නේ ප්‍රතජ්ජන සත්වයා ප්‍රතජ්ජන ස්වභාවය තුළ ඉඳගෙන, කායි සංස්කාර වචී සංස්කර මනෝ සංස්කර රකුසලයන් රැස්කොළොත් ආංඒකේ විපාකයන් ලෙස පින්වත්න්නේ දුක්කති තැනක ගේෙංගුත් පත්වය ලබනු. ඒාය දුකේ ගිහිල් ලොපදින සත්වයට දුක සාමාන්‍ය වෙන්නේෙ නෑ ඒ දුක ඉතා විශාලයි පෙන්වත්න්නේ. ඒ සත්වයට දුක ඉතා විශාලයි. සමාන කරන්න පුොළුවංකමක් නෑ කියන. අපේ මිනිස්සට පේෙන් අපාය තමයි පෙන්වත්නි මේ තිරිසං අපාය එතකොට තිරිසං අපා අපේ ඇස්තෙක ඉස්සරහ තිබුණට ඒ තිරිසං අපා සතයෙක් විඳෙන දුක් පිළිබඳව ොහොතක ඉතල බලන්න තිරිසං සත්‍යයයන්ට පෙන්වත්න ආහාර පාන හොයාගෙන යන්න වෙනවා ඇබැ වාගෙන ගිය පමණට ආහාර පාන ලැබෙන්නේ ගල්වලින්ගහලලවයි මිනිස්සු මඳ අටවල මරණදායි මිනිස්සු වෙඩි බඳින වෙදි තුවක්කු බැඳල මිනිස්සු වැඩි තියලදයි එහනං ආහාරහාගෙන යනේ එක දුකක් තිරිසන් ලෝකයේ සත්වයන්ටන් එහනං ඔවුන්ට සාගිං පිපාසයෙන් පෙළෙන්ඩ වෙනවා සමහාර වෙලාබට පෙන්වත්නී කිසි මාහාරයක් නැතුව වේලිල මැරෙන්ඩ වෙනවා බදන්නවා මිවිධ දුර්භික්‍ෂයන් තියෙන කාලවන්වල සත්තු පෙන්වත්නී ඒතැංවල වැටිල මැරිලගියයක් කන්න තන කොළ ගහක්නැතුව බොන්ඩ වත්තුරටි කක්නැතුව මේක තමයි තිරිසන් ලෝක අපිට පේන දුක අපිට වගේ ඇලට වාසස්ථාන හදාගන්න බෑ කොට සක්කා ඉන්නවා වැල්ලෙම බුදිය ගන්නවා අත්ේ වහල නිදාගන්නවා අධික්ක බයකින් යුක්තව පින්වත්න නින් දෙෙන්නේ මකදද මේ හේතුව මේක තමයි පින්වත්නි තිරි සංගපාය තියන දුක කැලේ යන වෙලාවට නට්ටක් පෙදිල කෝටුවක් පදිල පෙන්වත්නය ගතුවාල වඋනුත්තෙහ ඒකටඇවිදිින් බිත්තරදානවා බිත්තර දැම්මට පස්සේ බිත්තර දැම්මට පස්සේ ඒක ඇතුළ පින්වත්නි පනෝදානවා කනෝදැම්මට පස්සේ බිහිත් දෙන්න කවුරුත් නෑ ඒතුවාල ඇතුළෙම පින්වත්නි අපමන වෙහෙසකට පත්තවෙ ලයි තුවාලෙනි සාමැරල යන්ඩ වෙනවා තකොට තිරිසංවපායකිප දුනුත් තියන දුක ලටුකික ජාතකය කියලා ජාතකයක් තියෙනවා පෙන්වත්නව ජාතකය ඉන්නවා අන්දඇතෙක් මේ අන්දෑතාට වතුර ටිකොහයා ගන්න පාරපේන කන්ද උඩට අරන්ග පෙරල මරල දැම්මා මේ තමයි තිරිසංලෝකේ තියන ස්වභාවය අපට හැට පේන විදිහට මේ තිරි සසත්වයෙක් විඳින දුක ගැන බැත්තුව හිතල බලන්න පෙන්වත්නිි කෝට්ටක් කරගන තල තලා තල තලාත් තමන්ගේ නි යනකම්ම මේ ලෝකෙ දුක්කි දිින්නෙනවා මේක තමයි පෙන්වත්න්නේ තිරිසන්ලෝකය තියෙන දුක තමම් බලාගනේ ඉදි තමන්ගේ පැටවු්ටික මරලදානො පැටවු බලාගනයේ දදි තමන්ගේ අම්ම මරලදානවා තමයි තිරිසල් ලෝක තියනෙන දුක. ඔබ හිතල බලන්න මොහොට කටාරේ. ඔබ තිරිසල් ලෝක ෙපදදුනානම් ම තිීරිසන් ලෝක කිපදදුනානම් අපිට කොච්චරදුකක් තියයිද ළඟට කෙනෙක් කාවත් පෙන්වත්නේ බයිකින් යුක්තවජීවත්වෙනවාමවිද සත්තු ඉන්න මිනිස්සුන්ට උදව් කරන කුඹුර කරගන්න පලවල හා මෙහා කරගන්න මිනිස්සු පින්වත්නේ විිවිධ සත්තු තමන්ගේ ජීවිතේයට යොදාගන්නවා මේ සත්තුටික යොදාගත්තට පස්සේ පින්වත්නේ වහිසට ගිහාම කොටසක් මිනිස් වන්නවා මස්කඩේට විකුණල්ල දහල මරලදාන තමයි තිරිසංලෝකයේ තියෙන සන්තාපදුක මරණෙෙන් මත්්‍ය කවදාකවත් මේ තිරිසංසත්වයකුට පින්වන්නේ බොහෝ අවස්ථාවං වලද උදාවන්නේෙ දුක් කැතියපායක්මයි ඒනිසා මේ තිරිසංසත්වයට ජීවත්තය මත්්දුකක් ආහාර සොයාගැනීම මත්්දුකක් කටයුතු කිරීමත් දුකක් මරණයට පත්වීමත් දුකාක් ඉපදීමත් ජීවත්වීමත් මරණයට පත්වීමත් කියන මේ අවස්ථාතුනම පින්වත්න තරිසලෝක ප්‍රදිච්චේ සත්යකට දුකක් එහි නන්දැන් ඔයත් ඒ තල බලන්න තරි සංසත්්‍යයකුගේ පංචස්කන් දෙයක් ලබනය එක සැපද්ද දුකක්ද ඒක දුකාක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනනේ යම් මෝ තැනැත් එක් අපපායගාමීව ප්‍රේත අපා උපදින්නට කරමයක් කරලා තිබුණනොත් එහෙම මනුෂ්‍යලෝකටත් වත් තිරිසලෝකටත් ප්‍රේතලෝක ඒටත් වඩා දුකයි කියනවා තිරිසල්ලෝක උපදදින සත්වයව නම්මවක් පියෙක් ඇතු උපදීවී ඩිග හරිරක බරණයක් මොවක ගිම්පියකු ගෙන් ලබාව. ප්‍රේතපා යඋපදින සත්යෙක් පින්වත්න්නේ මවිි පියක් නැතු උපත් එල් ලබනකොට උපත් එල් ලබපු පවස්ථාවයි දලම පින්වන්නේ. දුකක් විඳනවා. අකුසල් කරල පව් කරලා අසිිෂ්ට වසීලාචාර සම්පන්නව යම් වූ කෙනෙක් ජීවත් එළ මනුශ ලෝක. අපායක උපත්තියක් ලබන්් උුණොත් පෙන්වත්න ධරම මේ විග්‍රහ කරල තියෙනවා අහසේ ගහන අකුණක ආලුවකය මේ ප්‍රතිවිතලයට වැටන්නට වැඩි වෙලාවක් මහනනි ගමන් කරන්න නෑ ඒ තරංශනයක් තුළ ගිහින් මේ සත්වයා සතර අපා උපත්වය ලබනවා කියනවා. කර්ම බලයෙන් පෙන්වත්නේ සර්වාංග ප්‍රත්තියන්ම සම්පූර්ණ කරගෙන උපත්ය ලබන වපපාතිකව. උපත්තය ලබන සත්ව මවපියන් වගේ ශාරී ඇතිවූපතිනවා ප්‍රබලවෙන්න පින්වත්නී කර්මය කර්මය ප්‍රබල වෙලා තම යඋපත්තය ලබන්නේ ප්‍රේතලෝක තියනව පින්වත්නී මේ හලස්සනට බට තේරුන්ගන්න පපුළුවන් පේටවත්තුූ ප්‍රකරණය පරිශීලනය කළොත් එක කියනව පෙන්වත්නී මේ ප්‍රේතයන්ගේ තිබුණු ශරීරයේ කොච්චර දිග පලකින් යුක්තයිද කියලා. සයුත්ත නිකායේ පෙන්වති වනිම සයුත්තය ඇතියනො ලක්කන සංයුත්තය කියලා. ඔන්නො ලක්කන සයුත්තය තියනවාව පින්වත්න්නේ ලක්ඛන මහරහතන් වහන්සේට මොන ගැහවුණු විස්සක් නම් ප්‍රේතයන්ගේ ස්වභාවය. ප්‍රේතයන්ගේ ප්‍රමාණය විස්සයි කියනවා පින්වත්නේ. ලක්කන කියන්නේ මරහතන් වහන්සේ කෙනෙක් එකකට ම ව දිවැස් ලැබවා දිවස්තියන මහරහතන් වහන්ේ කෙනෙක්කුට එතුකට දිවස්තියන උත්තමයෙකුට විතරයි පින්වත්න්නේ මේ ප්‍රේතලෝක ප්‍රේතපායින්න සත්වයන් දකින්න පුළුවක්කම තියෙන්නේ. ලක්ඛන මහරහතන් වහන්සේ සොඳහන් කරනවා පේතලෝ කේපෙදල ඉන්න ප්‍රේති සත්වයන්ගේ ස්භාවය කියනවා මස් කල දක්වත් නෑ කියන ඇටකඇල්ල විතර තියෙන කියනවා. මස් කඳු ලක්වත් නෑ. මේ ප්‍රේතලෝක විපදිච්ඡායකගේ ස්වභාවෙන්. ඇයි මෙහෙම වෙන්නේ. මස් වැවෙන්න වැවෙන්න පින්වත්නී උකුස්සෝ ගිජු ලිහිනිියෝ මෙයාල පිටිපස්සසිෙන් ගිහිල්ල ගීල්ල ගීල් අර වැැවෙන වෙැබෙන මස්කෑඇල්ල කඩාගල කඩල කඩල කාලා හාරයට ගන්නෝ කියනවා අර ප්‍රේත සත්තුවයන්ගේ ශරීරයේ සම්පූර් ණැට කෑලි විතරයි. එතකොට කවුඩෝ විසින් කපුුට විසින් කාලදා පිශරීරය මස් නැතියට කෑලි ගොඩක් කියන්නේ ප්‍රේත ලෝකේ. න්ගේෙම ශරීරයේ වෙ විච්චි ලෝම ගස්තියෙනවා කියනවා. තමන්ගේෙම ශරීරයේ වෙච්චි ලෝම ගස්වලින් තමන්ගෙම ශරීරයේ පෙන්වත්න්නේ කෑලි කෑලිවලට කැපිල යනවා කියනවා. නිෝපපාතික දැන් මවකගේ කුස කිපදුනා නන්ගේ මවගේ කුස කැපෙනවා. බලන් එතුකට ස්වභාව්‍යෝපපාතික විපදිලා තමන්ගේ අත පය බෙල් පපුුව බඩමිසි අල්ලම තමම්ම කපා ගන්නවා කියනවා. තිවත්න ගෞව් ගානක් උස පලල ඇති ශරීරඇති ප්‍රේතුව ඉන්නවා කියනවා. ඒ ප්‍රේතයන්ගේ කටපිහිටල තියෙන හිසේ මුදනින් තියනවා කියනවා. හිස මුදුනින් තියන කට හරියටම සියුම් කටක් තියෙන කියනවා මෙන්න මේ සියුම් කටට ලැබෙන හාර ඩිංගෙන් කුස පුරුවගන්න බෑ කියනවා සදාකල් මේ ප්‍රේතු බඩගින්න ඉන්නවා කියන. කොටස පේතු ඉන්නවාක් කියන සූචිමයි යනු බ කරන්නේ කියනවා මළමූත්‍රාමයි යනු බව කරන්නේ කියනවා. පවත්න ගිනිිගෙන දිලිසන පාසියවරු දරාගන සිින භික්‍ෂූන් වහන්සේලා ඉන්න ප්‍රේතු ලොකතියනො කියනවා භික්ෂුවක් කියයන පෙන්වත්නී උපසම්පදාශීලෙන් සතර පාරාජිකාවන් ගින් ක්කෝ තමන් ජීවිතේ පැදදුුමට පත් නොතේ භික්ෂුවගේ භක්ෂුත්තේ පහම වෙනවා පලක්කන හා මුදුරුම තක්කරනවා. දිලිසන පාසිවුරු දරාසිටන භික්‍ෂ ප්‍රේතියන් ඉන්නවා කියනවා. දිලිසන පාසිවුරු දරාගෙන ඉන්න භික්ෂණී ප්‍රේතියන් ඉන්නවා කියනවා. දිලිසන පාසිවුරු දරාගෙන ඉන්න ශික්‍ෂාමාන ප්‍රේතියන් ඉන්නවා කියනවා. දිලිසන පාසිවුරු දරාගෙන ඉන්න සාමනේර ප්‍රේතයන් ප්‍රේතියන් ඉන්නවා කියනවා. මේ තමයි පින්වත්න ප්‍රේත ෝකය තියෙන ස්වභාවය. ලක්කන හා මුදුරු මේ විදිහටම මතක් කරනවා. ආහාර නැති නිසා මේ මෙප් මේ ප්‍රේතලෝකයයි දුක් විදිනවා. යන්ඩ එන්න පුළුවන්කමක් නැති නිසා මේ ප්‍රේතලෝකයාය දුක් විඳෙනවා. ගිනිවලින් දෙවිදව මේ ප්‍රේතලෝකයායි දුක් විඳිනවා. අස්සුචි වලවල් වලට වැටිවැටීමේ අයසුච වලවල්වල දුක් විඳෙනවා කියනවා. ආයුදවලින් කැපුම් ලද ලබමින් ලබමින්ම උන්දුක් විදිනවා කියනවා. පින්වත්නේ මිච්චර දුක් සමුදායකට පත්වෙන්නේ ප්‍රේතයන් වී උපත්්‍යය ලබපු පංචස්කන්දහේ තිබුණු දුක දුක්ක සත්‍යයක් ලෙසවබ දකින්න කියනවා. මනුෂ්‍යේෙක් වෙලයිපදුනත් පංචස්කන්දයේ තියනු දුක දෙවි කෙනෙක් වෙලයිපදුනත් පංචස්කන්දයේ තියෙන දුක තිරි සත්්‍යයෙක් ලයි පදුණනත් පංචස්කන්දීේතියෙන දුක සතරාපායට වැටිල පින්වත්නි උපත්්‍යය ලැබුවත් ඒකීතියෙන දුක බුදුරජාණන් වහන්සයපට පැහැදිලි කළා. ඔබට පින්වත්නිි මාමතක් කරන්නේ මේ ජීවිතේ විදීම ධර්මාභබෝධයට පත්තෙන්ඩනං අසුරු මොහොතක්වත් සැපැනැති මේේ කාමලෝකේ මනුස්්‍යස ජීවිතේයට නවැලේ සංසාරදුකෙන් අත්මු දෙවෙන්න ඔබට අවශ්‍ය කරන. සේලයේ සමාධිය ප්‍රඥාව වැනි ගුණ ධර්මයන් දියුණු කරගෙන. බෝධයංග ධරමද දියුණු පමුණු කරගෙන නීවරණ දරමයන් ප්‍රහීන කරගෙන. චතුරාරි සත්්‍ය ධර්මව බෝධ කරගැනීමට ඔබ ඔබේජීවිතයේ. වීර්ිය වඩන්නට මේ කුසල් ඔබට පාරමී ධර්මයක් බවටම පත්තේවා. සසරබිය දකිත්වා. එනිසා සීලය නොමිද සමාධිය නොබිඳගෙන ප්‍රඥාව දියුණු කරගෙන ගෞතම බුද්ධ සාාසනේ ඔබටද මටද ලෝක සත්වයාටද නිවන්නවබෝධ වේවා. සාධූ සාධසාධෝ පෙන්වත්නේ මේ දුකෝ බවබෝධ කරගත් ොත් මේ මනුස්්‍ය ජීවිතය ඔබට සෝතා පන්න වෙන්න පොළුවන්. මනුස් ජීවිත ඔබ සෝතා පනන්න වුනත්. මේ කියන නිරේට වැටෙන ද්වාර්යෙහි දොර වහලා යතුරෝබේ අතට ගත්තා වගේ ඔබට සැනසෙන්න පොළුවන්. එසේ ගෞතම බුද්ධ ශාසනය සෝවහන්සකෘදාගා මියනාගා ම්‍යරිහත් කියන මාර්ග පලවලට පත්වෙන්නම උබට කුසල් උපකාරයක්ම වේවා. සාධෝ, සාධෝ සාධෝ සුපින්වත්න මේ උුතුම් ධර්මදේශනාව මුළ ලෝකේටම සන්නවේදනය කරන්නට සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුණේ. අංක හැත්තහත යස සිරිපුර අනුරාධ පුරලි පිනේ පදිංචි US නන්ධාවති පින්වන්ත මහත්නය ඇතුළු සැදැහැති පිරිස. එහෙම දෙනාටම මේ උතුම් කුසල් නිවන් අවබෝධ පිණිසම උපකාරහ වේවා. මුණ කටතිබුණේ දෙදහස් විසි දෙකේ ජූලිමාමසේ සිහත් වන දිනට අසු ඇටවැනි ජන්මදිනයේ යදුණු UුS සප්පු හාමී වන දායකත්වය දෙරුවා අගේ වැඩි මහල් සොහිවුරාට නිදුක් නීරෝගගේ සුවපත්භාවේ ධර්මාාවබෝධය පිනිස්සුම මෙමුතුම් ධර්මදානය හේතුවාසනාව ඒවා. ී අවුරුදු සිියයකට පෙර පරලවසපත් දායෙක අත්වය දැරුවාගේ ස්වාමි පුරුෂාණන්ටත් දෙපාර්ශවයම පරළවසපත් දෙමවපියන්ටත් මියගිය සේලු ඥාතීන්ටත් මේ උතුම් ධර්මදානයෙන් ජනත වන්නාව උපුණිකුසල් අනුමෝදන් වී උතුම්මූ නිර්වාණ සුවයම සාක්සාත්වේවා යන පාර්ථනාව සිද්ධ කරනවා ගෞරවනීය දේශකයානන් වහන්සේටද ප්‍රඥානාලිකාව සඳහානු ශාසනා පවත්වන ගෞරවනීය නාහික හාමුදුරුවන් වහන්සේලාටද පණඩිත හාමුදුරුවන් වහන්සේලාටද. දේශනාවන් පවත්වන මහා සංගරත්නයටද දේර්ගායස සම්පත්්‍යය සැලසේවා උතුම් චතුරාර් සත්‍ය දරම අවබෝධය පිණිස මෙෙකුසල් උපකාරවේවායන ප්‍රාර්ථනාව සිදකරනවා. පින්වත්න්නේ උපටමා කළ දේශනාවය චතුරාර සත්‍යයයි. නුශලෝකඉපදීමත් මේ කාමලෝකයේ තුළ කොටන උපත්තියලබුවද. භාග්‍ය උතුන් වහන්සේ විස්තර කළ දුකනම් වාර්ය සතතියෙහි කොටටසක් ඔබට මා පැහැදිලික් කළේ මේ ජීවිතයේදීම මේ පිළිබඳව බෝධවී මේ දුකෙන් අත්මි දෙන මාර්ගය වඩාගන්නට ඔබට මේ තුම් ධර්මය නිවන් දොරටුවක් බවට පත්තේවා. සාධූ, සාධූ, සාධූ ආකා සට්ඨාචබුම් මට්ඨා දේවානාගා මහිද්දිිකා පොන්ත අනුමෝදිිත්වා චිරං රකං තුළෝකසාසනං චිරංරක්කං තුදම්මදේසනං චිරංරකං තුතං සදා හැම දෙනාටම තෙරුවන්සරණයි මෝහක්හයෝ නිප් පානං